ආයුබෝවන් කිචන් ක්වීන් YouTube channel එකට වෙනද වගේ මිතාමත් ආදරෙන් පිළිගන්නවා. අද මම හදන්න යන්නේ පුංචි මාළු වලින් ඇඹුල්තියල් එකක්. මේ පුංචි මාළු සඳහා මම තෝරගෙන තියෙන්නේ බෝල්ලු මාළු. ඉතින් බෝල්ලු මාළු වලින් ගොඩාක් රසට කොහොමද මාළු ඇඹුලක් හදාගන්නේ කියලා තමයි අද ඔයාලට මම මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ. බත් සහ පොල් සම්බල් එක්ක මේ වගේ මාළු ඇඹුල්තියල් එකක් හදාගත්තාම මාරම රසයි. ඉතින් ඔයාලත් ඒ විදිහට හදලා රස බලලා කියන්න කොහොමද කියලා. හරිම පහසුයි මේ මාළු ඇඹුල් එක හදාගන්න. අපි බලමු එහෙනම් මේ සඳහා මොනවද අවශ්‍ය, කොහොමද හදන්නේ කියලා. ඉතින් ඔයාදම නම් මගේ වීඩියෝ බලන්න ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. මගේ channel එකට වීඩියෝ හොඳයි කියලා හිතනනම් ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න කියලා ඉතාමත් ආදරෙන් ඉල්ලනවා. මේ තියෙන මම ගත් බෝල්ලු මාළු හරිම පහසුයි මේ මාළු සුද්ධ කරගන්න. මාළු ඔලු ටික ගලවලා හොඳට මේ වගේ දෙපැත්තේ කොරපොතු නැහැ මේ මාළු වල. දෙපැත්තේ තියෙන වරල් ටික ගලවලා හොඳට ලුණු අතරින් හොදලා ගත් මාළු තමයි ඒ තිබුණේ. ඊට පස්සේ මම ගොරක ටික තඹ ගන්නවා. මේ සඳහා අදගත් මාළු සඳහා මම ගොරක කෑලි 8ක් පමණ මේ වගේ ලුණු චුට්ටක් දාලා හොඳට තඹගෙන තියෙනවා මිනිත්තු 15ක් විතර. ඊට පස්සේ දැන් මේ ගොරක ටික මම ග්‍රයින්ඩ් කරගන්න තමයි හදන්නේ. ඉතින් තඹගත් ගොරක ටික නිවුනට පස්සේ මේ වගේ ග්‍රයින්ඩ් කප් එකකට දාගන්න. දාලා ඒකට ඒ ගොරක පේස්ට් එකේම වතුර චුට්ටක් දාගන්න. ඊට පස්සේ කුරුඳු කෑල්ලක්, මිරිස් කුඩු එකතු කරගන්නව, තේ හැන්දක්, ගම්මිරිස් ඇට තමයි මම අද එකතු කරගන්නේ. ගම්මිරිස් ඇට තේ හැඳි 6ක් එකතු කරගන්නවා. ඔයාලට ගම්මිරිස් ඇට නැත්නම් මේ සඳහා ගම්මිරිස් කුඩු උනත් එකතු කරගන්න පුළුවන්, තේ හැඳි 6ක්. ඊට පස්සේ රසාණුව ලුණු එකතු කරගන්න, කහ තේ හැඳි භාගයකුත් දාගන්නවා. ඊට පස්සේ අමිඟුරු කෑල්ලක් සහ සුදු ලුණු බික් 4ක් මේ මගත් මාළු ප්‍රමාණයට එකතු කරලා හොඳට ග්‍රයින්ඩ් කරගෙන ඉන්න. හරි, මේ තියෙන්නේ ග්‍රයින්ඩ් කරගෙන ආවට පස්සේ හොඳ පේස්ට් එකක් වෙන ආකාරයට, හොඳ සිනිඳු පේස්ට් එකක් වගේ වෙන ආකාරයට මේ ගොරක ටික ග්‍රයින්ඩ් කරගන්න ඕනේ. මෙන්න මේ වගේ, මෙන්න මේ වගේ පළල මැටි ඇතිලියක් තමයි මාළු ඇඹුල් සඳහා ගන්න ඕනේ. ඒ ඇතිලියට මම කරපිංචා අඩියට දාලා හොඳට හරි ගස්සලා තියාගෙන තිබ්බ කලින්ම මේ අපි හදාගත් ගොරක පේස්ට් එක, ඒකට වතුර කප් භාගයක් විතර මම එකතු කරගන්නවා. මොකද මේ මාළු ටික මේ ගොරක පේස්ට් එකේ ඔතා ගන්න තමයි හදන්නේ. ඉතින් මෙන්න මේ වගේ වතුර ටිකක් දාලා කවලම් කරලා ලුණු කොහොමද කියලා බලන්න. දැන් ලුණු මදි වගේ නම් ලුණු එකතු කරලා ඒ අවශ්‍ය ප්‍රමාණයට හදාගන්න. මේ තියෙන්නේ අපි සුද්ධ කරගත් මාළු ටික. එක සැරේටම මේ මාළු ටික ගොරක පේස්ට් එකේ දාන්නේ, අපි එකින් එක මෙන්න මේ වගේ එක මාළුවෙක් අරගෙන ගොරක පේස්ට් එකේ තවරලා මෙන්න මේ විදියට තමයි අපි මෙටි ඇතිලියේ තියාගන්නේ. මොකද මේ පොඩි මාළු ඉක්මනටම පොඩි වෙන්න බලනවා. ඒ නිසා මාළු ඇඹුලක් හදද්දි මාළු පොඩි නොවන ආකාරයට හරි ප්‍රවේශමෙන් තමයි හදාගන්න ඕනේ. ඉතින් ඔක්කොම ටික මේ වගේ ගොරක පේස්ට් එකේ තවරලා මම මේ වගේ මැටි ඇතිලියේ අතුර ගත්තා. ඔයාලට කරපිංච නැත්නම් මේ සඳහා මැටි ඇතිලියේ අඩියට කුරුඳු තියෙනවා නම් කුරුඳු උනත් වැඩිපුර එකතු කරගන්න පුළුවන්. අපි එහෙම කරන්නේ මේ මාළු ටික තඹ ගැද්දි අඩියේ පිච්චෙන එක වළක්ව ගන්න. ඒ වගේම හරිම සුවඳයි මේ විදියට මාළු ඇඹුල් හදාගත්තාම. ඊට පස්සේ ඉතුරු වෙන ගොරක පේස්ට් එකට වතාව වතුර ටිකක් දාලා මෙන්න මේ විදියට මාළු ඇඹුල් උඩින් දාගන්නවා. ඔයාලට පෙවුන හිනම් අපි වතුර ගොඩාක් එකතු කරන්නේ නැහැ. මේ මාළු ඇඹුලක් හදාගනිද්දි හරීම සුළු ප්‍රමාණයක් තමයි අපි වතුර එකතු කරන්නේ. මොකද අපි අඩු ගින්දරේ තමයි මේ මාළු ඇඹුල් හදාගන්නේ. හිමින් හිමින් තැම්බෙන්න අරිනවා. එතකොට තමයි හරීම රසට හදාගන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න දැන් මම ලිපේ තියාගන්නවා. ලිප අඩු ගින්දරේ තියාගෙන මේ මාළු ඇඹුල් හට්ටිය තියලා වහගමු. මිනිත්තු 25ක් 30ක් වගේ යද්දි මේ මාළු ඇඹුල හදාගන්න පුළුවන් අපිට. මම අද ඔයාලට කියලා දෙන්නේ මේ රසවත් මාළු ඇඹුලක් හදාගන්න ආකාරය. කල් තියාගන්න හදාගන්නව නම් මේ සඳහා එකතු කරන්නේ ගම්මිරිස්, ඒ වගේම ගොරක සහ ලුණු විතරයි. කරපිංචා එකතු කරගන්නව, එච්චරයි එකතු කරගන්නේ. මම අද ඔයාලට කියලා දෙන්නේ කල් තියාගන්න විදියට නෙමෙයි, ගොඩාක් රසට මාළු ඇඹුල හදාගන්න ආකාරය. මේ බලන්න ටික වෙලාවක් යද්දි මේ වගේ උඩට
වතුර උනනවා වගේ වෙනවා. ඔයාලා දැක්ක අපි වතුර එකතු කරේ නැහැ කියලා. නමුත් දැන් මේ වතුර වැඩිපුර තියෙනවා වගේ පේන්නේ. ඉතින් මෙන්න මේ වතුර ගතිය හිඳින තුරුම අපි මාළු ටික තඹ ගන්න ඕනේ අඩු ගින්දරේ. මෙන්න මේ වගේ චූටි හැන්දක් අරගෙන තමයි ඔයාලා බලනවා නම් රස බලන්න හරි ඕනේ මාළු ඇඹුලේ කොහොමද කියලා රස. නැත්නම් ලොකු හැඳි වලින් කූරු ගන්න හැමුණොත් මාළු ඇඹුල් එක, ඒ කියන්නේ මාළු ටික පොඩි වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ ලුණු බලන්න කොහොමද කියලා. එහෙම නැත්නම් ඔයාලා හැන්දකින් නැතුව මේ මැටි ඇතිලිය අත අල්ලලා පොඩ්ඩක් හෙලෙව්වහම ඔන්න මාළු ටික කවලම් වෙනවා. අන්න ඒ ආකාරයට තමයි කවලම් කරගන්නේ. ඉතින් ඔන්න මේ මාළු ටික හොඳට හැදිලි ඉවරයි. දැන් මල් ලිපින් බාගෙන තියෙන්නේ. හරීම සුවඳයි මේ වෙලාවේදී. ඉතින් තවත් රසවත් වීඩියෝකින් හමු වෙනතුරු සුබ දවසක්.